පවස්වාමින්න් වහන්සේට නමස්කාරවේවා. බුදුරජාණන් වහන්සේ විසින් දීශනා කළේ, සෝහන් පලලාබයා දුගතිගාමී නොවන බවද. සෝහන් මාර්ගීයට පිළිපන් සහ, සෝහන් පලලාබියා යන දෙදනාම සතරාපායේ නිදහස් බවද. කවුනාවෙන් පැහැදිල ිකරදිනමින් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. කවුනාවන්තේ ගුණබර සත්පුරුස පින්වර්නී. සූහන් මාර්ගීයට පත්වෙනවා කියන්නේ, සක්කාජිත්ති විචිකච්චා සීලබ්බත පරාමාසකෙන් සංයෝජන් ධර්මය නසන අවස්ථාව. නැසුවාට පරිසය ඇතිවන හිර්ස්වභාවේ තමයි පලසිස්වභාවේ. ඒ මෙහෙම තේරුම්ගාන දෙදනම සතරාපායේ නිදහස් පුද්ගොලයෝ දෙන්නේෙ. අතරක් නැතුව මඟ මාර්ගයට පත්වූ කෙනා පලේ ලබනවා. සෝතපත්ති කුසාසිට විදිහයට හඳුන්වන්න පිංවුවත්තිී නිවනැට නවතින්නේ නැතුව පැමිණෙන තත්වයට බැහැගන්න. මාර්ගාංගා අටත්ක්ක යුතුනු හිත. හරියට මහමෝදට නවතින්නේ නැතුව වේගෙන් ගලන ගංගාවක් වගේ. නොනැවතීම පිින්ුවත්නී මහමුහුදට ගල්නාවගේ. පුතක්ජන ගෝතයේ නසල ආර්භාවයට පමුණුවන හිත තමයි සෝතාපත්ති මග්ග හිත කියන හරියට අකුණු වැත්නවාගේ. හරියට ගහකට අකුණක් වැත්නාවේක ජීවසක්තිය නැති වෙලා යනවා. සෝහන් මාර්ගහිතට පස්සේ නිවනම අරමුණු කරගෙන ඇතිවන පලහිත් දෙකක්හඩරි තුනක් කඩ ඇති වෙනවා. සෝහන් මාර්ගිහිතට පස්සෙක් ඇති වෙන්නේ. සෝහන් මාර්ගහිතට පස්ස නිවනම අරමුණු කරගෙන පලහිත් දෙකක් හෝ තුනක් ඇතිවෙනවා. ලෝකූත්තරි විපාක විදියට හඳුන්වන්නේ මෙන්න මේී පිින්වදි පලහිත්. මේව විපාග කියන්නවින් නෙමෙයි අපි පලහිත් කියෙන් නමින් හඳුන්වන්නේ. හැබැයි මේ වචන දෙකේ ලොකු වෙනසකුත් නැහැ. ලෞකික කුසලයන් තමන්ගේ විපාකයේ පස්ස කාලික ලබා දෙනවා. ඒක සමහල්ලාවට, මේ ජීවිතයේ අවුදු කීපයක් ගිහිල්ලාරිී නැත්තං ආත්නභාව දහයක් පාලවාසීයා පන්දහසක් ගිහිල්ල හරි ලබා දෙන්න පුළුවන් ලෞකිව කුස ලේවගේ විපාකේ. එවුනාට ලෝකෝත්තර කුසලේ පින්වරණි ඒ වෙලායම විපාකේ ලබා දෙන්න ඕනේ. ආනන්තරික සමාධිය අකාලික විපාකයේ කියලකයන්න මේ විපාකේට ඒක අව්‍යාකෘත ධර්මයක්. පලහිත් ඇතිවෙන්නේ පිින්වත්නී හරියට කසල දවල දැම්මට පස්සේ ඒක උණුසුම නිවන්න පැම් කල දෙක තුනක් වක්කන වගේ. මාර්ගහිතින් නසපු කෙලිස්. එම සන්තානයේ කලෙසුන් සංසිනීම විදිහට මෙම පලහිත් ඇතිවෙනවා. මේ පලසිත් ඇතිවනයකට පටිපස්සද්ධි ප්‍රහානය කියලත් කියනවා. එටකට සූහාන් මාර්ගයට පත් උත්තමයෝ ප අනිවාදීම පත්වෙනවා. ඒ මොහොතේම සිදුවන දෙයක්. පේතු අපාගාමීවීම පිළිබඳ ඇහුහාම, දුගතිගාමී නොවන අය සම්බන්ධව සෝහම් පලලාබියල දුගතිගාමී නොවන්නේ කියල ඇහුවොත් ඒකෙන් සෝහන් මාර් මාර්ගලාබා දුගතිගාමී විය හැකි වගේ ගැටළුව කඔබේ පස්්නයෙන් පේ නවා පිංවත්න එක කිසිසේත්ම වෙන්නහැ සෝහන් මාර්ගලාභාසා පලලාබයා කියන්නේ පිින්වත්නී ලෝකෝතර භූමියයට පය තැබූ උතුමන් වහන්සේලා ඒ ආනන්තරික සමාධිය අකාලික විපාකේ විදියට සෝහන් න් මාර්ගීයට පත් වූවානං අනිවාරයම ඒ පලසිත් දෙකතුනක් ඇති වෙන්නටම ඕන දෙදනාම ආර්ය උතුමන් වහන්සේලා දුගතියකට පත්වෙන්නේ නැති උත්තමයාණන් වහන්සේලා.